Pavativa bas sitanorandaye ravatati muniduge bananasaye nivanata pinkalahot asamaye nivanata kalaniya vandimu pemaye api hamoma kalani pudabima vandinnata enne harima shraddhaven e සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව නිසා බුද්ධ ධම්ම සංඝ රත්නයේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව නිසා මේ ශ්‍රද්ධාව අපේ සිත් තුළ ඇති කර දුන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කොට මෙරට බුදු දහම ස්ථාපිත කළ නිසාවෙන්. ඉතින් ඒ නිසා පොසොන් පුර පසළොස්සක පොහෝදා අද අමාදහර වැඩසටහන් මාලාව ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථ පරිශ්‍රයේ සිට ගෙන එමින් අපි සූදානම් වනවා යුගාසන කාව්‍යමය ධර්මදේශනාමය පින්කම වෙත යොමු වන්නට. අද දවස අපේ කම ගැන අපේ සංස්කෘතිය ගැන අපේ වටිනාකම ගැන අපිට කතා කරන්නට ආඩම්බරයෙන් කතා කරන්නට පුළුවන් දවසක්. ඒ නිසාම ආඩම්බරයෙන් බැති සිතින් යුක්තව අපේ කම ගැන කතා කරද්දී අපේ කමත් එක්ක බැඳුණු ලාංකේය නිෂ්පාදනයක් අද අමාදහරේ බැතිබර දායකත්වයේ දක්වන බවත් බොහෝම කැමැත්තෙන් මතක් කරන්නට ඕනේ රන් කහටතේ ශ්‍රී ලාංකේය තේ සන්නාමය ලෙසින් විරුදාවලියලත් රන් කහටතේ අද අමාදහරේ බැතිබර දායකත්වයේ දක්වන බව මතක් කරමින් අපි යුගසන කාව්‍යමය ධර්මදේශනාව වෙතට පිවිසෙන්නට සූදානම් වන්නේ අද අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම කවියෙන් ඔබට කියා දෙන්නට සූදානම් වනවා මහින්දාගමනය පිළිබඳව අද දවසේ වැදගත්කම පිළිබඳව හැමදෙනාගේම සාදුකාරයේ මැද්දේ අපි උන්වහන්සේ දෙනම පිළිගමු දෙමඩගොඩ ශ්‍රී සාම විහාරයේ විහාරාධිකාරී දෙමඩගොඩ මහා විසුද්ධාරාම මූලික ත්‍රිපිටක පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති කාව්‍ය විශාරද පදිය පැලැල්ලේ පඤ්ඤාජෝති අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේවත් ඒ වගේම කඩවත ඇල්දෙනිය අභිනවාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද පූජපාද අපේ පින්වත් මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේවත් සාදුකාර දෙමින් පිළිගනිමින් අපි ඔබ වහන්සේ දෙනමට බැතිසිතින් යුක්තව ආරාධනා කරනවා අවසරයි ස්වාමීනි මෙතෙන් පටන් කවි බණ ආරම්භ කරන්නට සාවලක් රැසින් බබලන සත්වගනීවා සනහලන පාපාසිනේ සුපිපෙන පියොම් සිය පායෝග සාදු නාම නාම
ಐತಿಹಾಸಿಕ ಕೆಲನೆಯ ರಾಜ ಮಹಾ ವಿಹಾರಾಧಿಪತಿ ಅತಿ ಗೌರವನೀಯ ನಾಯಕ ಮಹಿಮಾನನ್ ವಹಸಿ ಎತ್ತಲು ಪೂಜನೀಯ ವಂದನೀಯ ಮಹಾಸಂಗರವನ ಅವಸರ ಪಿನತುನಿ ಅದ ಉತ್ತಮ ಪೊಸಂಪುರ ಫಸಲೋತ್ಸವ ದಿನಯ ಐತಿಹಾಸಿಕ ಕಲ್ಯಾಣಿ ರಾಜ ಮಹಾ ವಿಹಾರಸ್ಥಾನೆ ಸಿಟ್ ಸ್ವರ್ಣವಾಹಿನಿ ಅಮಾಧಾರ ಯುಗಾಸನ ಕಾವ್ಯಮೇ ಧರ್ಮ ದೇಶನಾವಟ ಸವನ್ ಪಿತ್ತು ಮುಖರ ನಟಾಯಿ ಉಪಮೇ ಸುದಾನ ಅನುಭುದು ಮಿಹಿಂದು ಮಹಾರಾಹತಾನ್ ವಹನ್ಸೇಗೆ ಶ್ರೀ ನಾಮ ನಮಸ್ಕಾರ ಕರಮೇನ್ ಅದತ್ ಅಪೇ ಹಾಮುದುರುವನೆ ಸುಪುರುದು ಪರಿದಿ ಶ್ರೀ ಮಹಿಂದಾಗಮನೆ ಕಥಾಪೋತ ಮೆತನ್ ಸಿತ ಅಪಿ ಗಿನೇನೆ ಮಾರಾಜು ತೀಸ ರಾಜ ಆ
හාතර වාටේ නැපැබලුනි මිසිරිලක් දිමුතු ඇටේ මා ජනතාව දඹදිව රජකම් කළේ ධර්මාශෝක අධිරාජයයි එවකට සිරිලක් රාජ්‍ය කළේ පින්වතුනි තිස්ස රජතුමා මේ කාලය වන විට අප සිරිලක් කිසිදු දැහැමි බවකින් තොරව ගස්කල් පර්වත හා මිසදිටු අදහස් වලින් බහුල
මනුගුණදම් අඩු කාලයක් බවට පත් වුණා. ඉතින් මෙන්න මේ කාලයේදී පින්තුනි ධර්මාශෝක රජුගේ පුතු මිහිඳු කුමරුන් පැවිදිව අරහත් ඵල ලබාගෙන වැඩ සිටියා. මේ කාලේ අපේ රටට නව යුගයක ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා පින්තුනි. මොළොතඹ දීවම බෝධු බැතියෙන් වේර බැඳ දැහැමින් රාජ කරයි දම්සෝ නිරිඳු සඳ අනුබුදු නිඳු මායි නන්ද පාතුරවයි ලෝතුර රාසය රිඳ ලෝතුර හිගේ පාන ලෝව එදා පින්වතුනි ධර්මාශෝක අධිරාජයාණන් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ අනුදැනුම මත රටවල් නමයකට ශ්‍රී සද්ධර්මය බෙදා දීමට ධර්ම දූතයන් වහන්සේලා පිටත් කිරීමට කටයුතු සූදානම් කළා. ඒ අනුව පළමුව කාශ්මීර දේශයට මජ්ජන්තික තෙරුන් වහන්සේ මහේස්ස මණ්ඩලයට මහදේව තෙරුන් වහන්සේ පිටත් කර හැරියා. එපමණක් නොව අපේ හාමුදුරුවනේ රක්කිත තෙරුන් වැටියා පෙර පුර සිරිතුල පැතුන දුරු මත ඉතා දුර කලාවිසි නිවන් දකින්නට සැමටම පින්වයි මාවත ලෙසි එදා රක්කිත
Rakita terindudut, yonak purat, dhamma rakita terindudut, maratiyat, maha dhamma rakita terindudut, pinnutuni himalayat, majjima terindudut, vedamala, iyata sadhanakala sutra dharmayan, vivarakaramin, dham disanat una, ipamanam nove, swarna bhumiya, brahma jala sutraya, sona uttara himivaru disuvatar api balamu ilangada dharma dutu pirisa vediyavu sundara tamba panniyavu sirilakthivata vedamakala e utum asirimat putagana sasarin sasara Pina katai oho
කකුසඳ කොණාගම කාශ්‍යප කාශ්‍යප ගෞතම යන බුදු පියාණන් වහන්සේලාගේ පාපියුමින් පරම පවිත්‍ර වූ මගේ ලක්තිව ඉනට යලිවරක් ධර්ම ශාන්තියේ ආශිර්වාදය උදාවන ලකුණු පහළ වුණේ අද වැවෙන පොසොන් පුර පසනස්සක් පොහෝ දිනේකයි ධර්මාශෝක අධිරාජයාණන්ගේ සංකල්පය මත රට රටවල් වලට ධර්ම ප්‍රචාර කිරීමේ කාර්යභාරයේදී අප ලක්දිවට ධර්ම දූත පිරිස පිටක් කර හරින්නට තීරණය කළා ඒ අනුව එදා සිය පුත්‍ර රත්නය වූ මිහිඳු හිමියන් ඇතුළු දූත පිරිස ලක්දිවට පිටත් කර එවුවා අපි බලමු පින්වතුනි ඉන්පසුව සිදු වූ තොරතුරු පිළිබඳව Gagana piri go
kos pure hand ne go na poson mahi pure podak vimasmo himiyani in pasu de sirimat sidu make Wow.
නියදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිය ධර්ම දූත පිරිස පිරිවරාගෙන මිහින්තලා පවුවට වැඩම කරන්නට යෙදුණා මේ වන විට තිස්ස රජතුමා මෝදදෙනි පිණිස මහා වනාන්තරේ වාසය කෙලේ පින්වතුනි මිහිඳු හිමියන් ගල්තලාව මතට වැඩම කරලා රජතුමාට තිස්ස තිස්ස යන නමින් අමතන්නට වුණා අපි බලමු ඉන්පසුව කුමක්ද සිදුනේ කියලා මිසසක කඳු මුඳුනේ සිට තිස්ස කියා අමතනවා තම නම කිව්වේ කවුදයි එදා නිරිඳු විමසනවා සිත ගැස්සි බලවිටදී පව මුතුන බැබලෙනවා දම්සෝ නැතිවද අප ගැන දන්නේ අප පිය රජු දම්සෝක ඔහු මියන යුම දුන්නේ බුදු හිමිගේ තම් රැගෙන වැටි බව පහදා දෙන්නේ පව මුදුනේ සිට එක පැනයක් අසන්නේ රජුනේ ගස කොමක්ද ඒ විමසා සිටින්නේ ස්වාමී අප ගසක් රජ පිතුරු දේවන්නේ මේ අඹ ගස් හැරුණ තාත් අඹ ගස් ඇති දෛවන්නේ ස්වාමී තව අඹ ගස් නැත වනන්තරේ සිවු ලක්දිවට වැඩි මිහිඳු මහ රහතන් වහන්සේ එදා තිස්ස රජතුමාගේ නුවණැස දැන හැඳිනගෙන ඔහුගේ නුවණැස පරීක්ෂා කිරීම සඳහා අවස්ථානුකූලව අඹගස් පිළිබඳව පැනයක් විමසා සිටිනවා ඒ පැනයට නිරිඳුන් ලබා දුන් පිළිතුරු මැනවි ඉතා මැනවි නිරිඳුන් යනුවෙන් පවසා
තවදුරටත් රජතුමාගේ නුවණ පරීක්ෂා කිරීම සඳහා නෑදෑයන් පිළිබඳව මෙන්න මේ විදිහට පැනයක් විමසනවා රජුට නෑයෝ ඇති දෙයි सुन संदे संद किरण गालना अनुभूत श्री रट दिलना පිනතුනි අන්න ඒ ආකාරයට එදා මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස නිරිඳුන් පහදවා ඔහු දැහැමි රජෙකු බවට පත් කළා පෙරදා දුන දිය රැගෙන දඩයම් කළ නිරිඳුන් දහම් අසා තෙරුවන් සරණ ගොස් දැහැමිකු බවට පත් කළා එපමණක් නොව මිහිඳු හිමියන් ඇතුළු පිරිසට තම මාලිගයේ පිහිටි මහමෙවුනා උයනට වැඩම කරන ලෙස ඇර යොමු කර සිටියා ඊට පස්සේ අපේ හාමුදුරුවනේ මාමෙවුනාට සමිතු වටින अध्यापने गृह निर्माण शिल्प आदि වැදගත්කම් රැසක් සංස්කෘතියක් අපට උරුම කරමින් ඉතා වැදගත් සේවයක් අපේ හාමුදුරුවනේ එදා මිහිඳු මහරහතන් වහන්සේ අද වෙනි උතුම් තුන් පොහෝ දිනක වැඩම කරමින් සිදු කරන්නට යෙදුණා එහෙමනම් මහින්දාගමනයේ පිළිබඳවගෙන ආ අමාධාර යෝගාසන කාව්‍යමේ ධර්ම දේශනාව අද දින සුපුරුදු පරිදි නිමාවටපත් කරන්නේ
ස්වර්ණ වාහිනි අමාදහර යුගාසන කාවි ධර්ම දේශනාවේ නිර්මාතෘවර අපවත් වී වදාළ අතිපූජනීය කාවි විසරද පන්නල ඥානාලෝක ලොකුහාමුදුරුවන් වහන්සේටත් අපවත් වී වදාළ මාගේ ගුරු දේවෝත්තම රුක්මලේ ධම්මකිත්ති නායක හාමුදුරුවන් වහන්සේතුළු ගුරු දෙවියන් වහන්සේලාටත් ස්වර්ණ වාහිනි ආයතනයේ මේ බණ ඇසූ ලක්වාසී ලෝකවාසී ඔබ හැම කෙනෙක් නමින් අභාවයට පත් වූ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරමින් එවැගේම ඓතිහාසික කැලණිලේ රාජමහා විහාරස්ථානයේට අධිග්‍රෝහිතව වැඩ වාසය කරන ශ්‍රී බීසන දිවි රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු සිරු දෙවියන්ටත් පින් අනුමෝදන් කරමින් ස්වර්ණ වාහිනි කාර්ය මණ්ඩලයට එවැගේම මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කර ලක්වාසී ලෝකවාසී හැම දිනාටම විශේෂයෙන් මේ කාව්‍ය ධර්ම දේශනාව අපට රචනා කර දුන් අතිපූජනීය කාව්‍ය විසරද ගණේකන්දේ චන්දරතර ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අවසානයේදී අපි ඔබ හැම දිනාම බෞද්ධ හැටියට ප්‍රාර්ථනා කරන ලබන අති උතුම් අමා මහ නිර්වාණ ධර්මයෙන් සදා සනසමෝදා කර ගන්නට මේ පින් හේතු වේවා වාසනාම වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු 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 සිතින් පින් ප්‍රාර්ථනා කර ගන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු 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 දෙමටගොඩ ශ්‍රී සාම විහාරයේ විහාරාධිකාරී දෙමටගොඩ මහා විසුද්ධාරාම මූලික ත්‍රිපිටක පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති කාව්‍ය විශාරද පදියපැලැල්ලේ පඤ්ඤාජෝති අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් කඩවත ඇල්දෙනිය අභිනවාරාම විහාරාධිකාරී කාව්‍ය විචාරද පූජ්‍යපාද මහබුලන් කුලමේ ගුණරතන අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් යලි යලිත් සාදුකාර දී අපි පින් දෙනවා ඉතාමත්ම මනරම් චිත්‍රයක් අපේ සිත් තුල උන්වහන්සේ දෙනමගේ ඒ සුගායනීය කාව්‍යමය ධර්මදේශනාව හරහා අපේ සිත් තුල මැවුණා මහින්දාගමනයේ සිද්ධ වුණේ කෙසේද කියලා අද දවස තමයි ඒ රූප පෙළ අපේ සිතෙහි මවාගෙන ඒ උන්වහන්සේ විසින් මෙරට ස්ථාපිත කරන ලද දහම අනුව යන්නට පටන් ගන්නට හොඳම දවස මෙතෙක් අපි එය නොකර සිටියා නම් අපි අද ඉන්නේ කැලණිය ඓතිහාසික රාජමහා විහාරස්ථ පරිශ්‍රයේ අමාදහර වැඩසටහන් මාලාව උදෑසන පටන් අද සවස් භාගයේ තෙක් අපි ඔබ වෙනුවෙන් පවත්වනවා ගිලන්පස පූජාව අදිෂ්ඨාන පූජාව මේ සියල්ලක්ම අපි ඔබ වෙනුවෙන් ගෙන එන්නට සූදානමින් සිටිනවා ශ්‍රී ලාංකේය තේ සන්නාමය රන් කහට තේ ස්වර්ණවාහිනිය සමගින් බැතිබර දායකත්වයේ සපයන වග මතක් කරමින් සූදානම් වන්නේ ප්‍රධාන පාලක මැදිරියට යන්නට සවස අපි ඔබව මුණ ගැහෙනවා